මේ රට මේතරම් විනාශයට ප්‍රපාතයට ඇතිවෙන්න අපේ රටේ වංචා දූෂණ විශාල ප්‍රමාණයක් හේතු වෙලා තිබෙනවා. පාරක් හදන්න අවුරුදු 20කට කෝටි 100ක් වෙන් කරනවා. හදන්නේ කෝටි 50ක. පාර අවුරුදු 10ක් තියෙන්නේ කැඩෙනවා. ඇයි? ඇමතියට සල්ලි දෙන්න ඕන. සභාපතියට පගා දෙන්න ඕන. කප්පංකාරයන්ගේ අඬුනේ මේවා. මතක තබා ගන්න. සාමාන්‍යයෙන් අපේ ගම්වල කනබන දේවල් වලට වස විස මිශ්‍ර කරන්නේ නෑ. හැබැයි බෙහෙත් වලට වස දැම්මා. කෙහෙලිය. අද බැරි වෙලාවක් කෙහෙලිය රිමාන්ඩ් එකේ හිටියේ නැත්තම් එක්කෝ සජිත්ගේ වේදිකාවේ එක්කෝ රනිල්ගේ වේදිකාවේ. එහෙම නෙමෙයිද? අද වෙලාවට යාරි රිමාන්ඩ් එකේ. රිමාන්ඩ් එකේ හිටියේ නැත්තම් අදත් කෙහෙලිය එක්කෝ සජිත් ගාව එක්ක රනිල් ගාව. එහෙම නෙමෙයිද බලන්න? ලැජ්ජ නැති දේශපාලනක් නෙමෙයි තියෙන්නේ. ගීතා පව් ඕනෙත් නෑ. ගිය සතිය එකක් කියනවා, මේ සතිය තව එකක් කියනවා. මොන දේශපාලනයක්ද මේක? දැන් බලන්න අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩා විනාශ කරා කියලා පහුගිය මාස 3-4කට කලින් කෑ ගැහුවා. ක්‍රිකට් ක්‍රීඩා විනාශ කරන්නේ සම්මිසිල්වා. සම්මිසිල්වා පිටිපස්සෙන් ඉන්නේ තිලංග සුමතිපාල. තිලංග සුමතිපාල තමයි සූදුකාරයා, රේස් බයි රේස් කාරයා. මිනිහා තමයි ක්‍රීඩාව නැති කරේ. සම්මිසිල්ල පට්ට ගහන්න ඕන. හරිද? තිලංග සුමතිපාල තමයි මේ වැඩේ කරේ. කවුද කියන්නේ? අර්ජුනයි සජිතුයි. තිලංග සුමතිපාල කියනවා අර්ජුන ආයේ 96න් පස්සේ ලෝක කුසලානයක් ගන්නවට කැමතිනේ. එයා වින්න ඕන අන්තිම ලෝක කුසලානේ ගත්තු කෙනා වගේ කියලා කියනවා. දැන් දෙන්න නිකන් නේද? ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සජිත්ලා තිලංගලා ගහගන්නවා. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අර්ජුනලා තිලංගලා ගහගන්නවා. දැන් අර්ජුනයි තිලංගයි සජිතුයි එකට නැත්තුට්ටු දෙකේ දේශපාලනයක්ද නේද? මොන කැතපන්නේ දේශපාලනයක්ද තියෙන්නේ? අර විල්පත්තුව කැපුවයි කියලා කැපුවා කැපුවා කියලා කෑ ගැහුවා. ඒකට කෑ ගහන නඩු දාපු අපේ පොඩි ආම්දුරුයි රිසත් බදුදිනු දෙන්නම එක වේදිකාවේ. මොන මොන දේශපාලනයද මේ? බලය බලය වෙන මුකුත් නෑ. සජිත් ප්‍රේමදාසට එක්කෙනෙක් එක ඡන්දයක් ආවත් ඇති ෆොටෝ එකක් ගාලා මීඩියා වලට දෙනවා. එක ඡන්දයයි. මොන තුට්ටු දෙකේ දේශපාලනයක්ද මේ? මේ ප්‍රතිපත්තිකරුක දේශපාලනයක් ඕනේ නැද්ද අපේ රටට? එහෙට මෙහෙට පණිනවා. මේ පණින්නේ රට වෙනුවෙන්ද නැහැ? චරිත හේරත් සජිත් ගාවට ගිය රට වෙනුවෙන්ද නැහැ? මාසයකට විතර කලින් බලන්නකො. සජිත්ට චරිත හේරත් එක එකව කියනවා අපිට කොළ එළිය දාන්න. හරිද? චරිත හේරත් අපිට කොළ එළිය දාන්න සජිත් එක එකව කිය කී හිටියා. අපි ඉතින් වැඩි ගණන් ගන්නෑ නේ. ආයේ සජිත් ගාවට ගියා. හේතුව මොකද්ද? කොහොමද ඊළඟ සැරේ පාර්ලිමේන්තුවට ගොඩ වෙන්නේ? ඔච්චරයි. දලස් සලහ පෙරුම ඊළඟ සැරේ පාර්ලිමේන්තුවට ගොඩ වෙන්නේ කොහොමද? ඔච්චරයි. වෙන මේ රට ගැන ජනතාව ගැන හිතනේ වනේ. එනිසා මන්ත්‍රීකම් වලට, ඇමතිකම් වලට, සල්ලි වලට, බාර වලට, වරදාන වලට එහෙට මෙහෙට පණින දේශපාලනයක් තියෙනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඒ දේශපාලනයට තිත තියෙනවා. විවස්ථාව සංශෝධනය කරනවා. නීති බලවත් කරනවා. පැන්නොත් පහුවදාට මන්ත්‍රීකම ඉවරයි. එතකොට දේශපාලන පොරපිටියේ සුද්ධ වෙනවා. දැන් මම කිව්වනේ දර වාහන පර්මිට් දෙන්නේ, විස්රාම වැටුප් කපනවා, මේ ඔක්කොම කිව්වා නේද? සජිත් ප්‍රේමදාස අපි හැම කියන එකම කොපි කරනවා. මේක කොපි කරන්නේ. බැරි වෙලාවත් පර්මිට් දෙන්නේ නැහැ කිව්වොත් වේදිකාවේ කවුරුවත් ඉතුරු වෙන්නේ නැහැ. හරිද? ඔබ මේක අහලා තියෙනවද? මේක කියනවා. අනිත් මොකක් කිව්වත් කියනවා. අපි කිව්වහම වැඩිහිටි ප්‍රජාව, අසරණුණු අය, ඒගොල්ලන්ට කණ්ඩ බොණ්ඩ විදියක් නැත්තම්, දරුවන්ට උගන්වන්න විදියක් නැත්තම් නේද, බේතක් හේතක් ගන්න විදියක් නැත්තම් ආණ්ඩිය වගකීමේ ජනතාව බලාගන්න. ඒ නිසා රුපියල් 10,000ට වඩා වැඩි දීමනාවක් අපි ඒගොල්ලන්ට දෙනවා කියනකොට සජිත් කියනවා මම 20,000ක් දෙනවා. හරිද? දැක්කද? ඒ හැම එකම කොපි කරනවා. හැබැයි වාහන පර්මිට් නැහැ කිව්වොත් නෝ කතා නෝසිනා. විශ්‍රාම වැටුපා හොසි නෝ කතා නෝසිනා. ඇමති දුර 25යි නෝ කතා නෝසිනා. රාජ්‍ය මාත්‍ය දුර නැත නෝ කතා නෝසිනා. හිටපු ජනාධිපතිතුරු බලාගන්නේ නැත මීක්නේ අම්මත් බලාගෙන ආණ්ඩු ඉන්නේ. ඕක දේශපාලනේ. ඔන්න ඔය දේශපාලන පොරපිටිය අපි සුද්ධ කරනවා. සුද්ධ කරලා මොකද කරන්නේ? අපේ රට පියවරෙන් පියවර ගොඩනගන වැඩසටහනට අපි අත තියෙනවා. පුනරුද යුගයකට රට අනුරට ජාතික ජන බලවේගය